වැරහෙලි දරුව දරුවකු මගදි හමු වුනි තිරුවන දනි දෙයි ඇසු විටදි වැනි වැනි දුන් පිළිතුරෙන් මා මහපාර තනි වුනි තාත්තාගේ පය මහපාර බඩගිනි ජපන් හයිකු කවියක් වන් මේ පුංචි කවිය යකුලියක් තරම් බරයි දිරවාගත නොහෙන ආහාරයක් තරම් පෝෂ්‍ය ගුණයෙන් ආට්‍යයි ඇසුවකු කියවුවකු කම්පනීන් තිගස්සවන කිසිදු විවරණයක් අවශ්‍ය නොවන තරම් සරුසාරයි මේ මහරු කවිය ලිව්වේ විමලරත්න කුමාරගම කොළඹ යුගී කවීන් ලෙස හැඳින්වෙන නූතන විචාරක අවධානයට ලක් වූ වැදගත්ම කවිය වෙන්නේ විමලරත්න කුමාරගම මේ පුංචි කවිය විමලරත්න කුමාරගම ලියලා තියෙන්නේ 1945 දී ඒ තරම් කෙටි කාලයකදීම ඔහුගේ මේ කවිය මේ තරම් පරිණත වුණේ කොහොමද කියලා අදහගන්නට අපහසුයි මේ පුංචි කවිය විමලරත්න කුමාරගම ලියලා තියෙන්නේ 1945 දී ඊවන විටත් කුමාරගම කවි ලියන්නට ආරම්භ වෙලා අවුරුදු 10ක්වත් ගෙවිලා නැහැ කියලා තමයි බොහෝ විචාරකයන් කියන්නේ ඒ වගේම අවුරුදු 25ක්වත් නොවන තරම් කොළු ගැටියෙක් මේ කවිය ලියන්න තරම් පරිණත වුණේ කොහොමද කියන එක අදහගන්නටත් බැරි කාරණයක් මේ තරම් තීරු සමාජ විවරණයක් මුළු මහත් අධිපති සමාජ ක්‍රමයේ වෙතම ඉදිරිපත් කරන ලද මේ අති ප්‍රබල අධි චෝදනා පත්‍රය ගැන හිතාගන්නටවත් බැරි තරම් 1919 ජනවාරි 18 වෙනිදා පාත දුම්බර නාරම්පණාවේදී උපත ලත් විමලරත්න කුමාරගම ජාන්තම් අවුරුදු 44 ගෙවෙන්නටත් පෙර ඒ කියන්නේ 1962 දෙසැම්බර් මාසේ 30 වෙනිදා මේ ලෝකයේ හැර ගියා ඔහුගේ ජීවිතය කෙටි වුණත් ඔහු ලියු කවි සංඛ්‍යාව අනල්පයි. ඊ කවි ගුණාත්මක බවිනුත් අනල්පයි. ඔහු දීර්ඝ කාව්‍ය කිහිපයක්ම රචනා කොට තිබෙනවා. 1947 ලියු සංවේග වේදනා, 1941 නිල් සීනය, 1942 ඔරුව, 1946 හපුමලී කියන කාව්‍ය කෘති හතර කුමාරගමගේගේ දීර්ඝ රචනා අතරට ගැනෙනවා. මේ කෘති හතරෙන් වඩාත් ප්‍රශස්ත වුණේ 1946 පළ කළ හපුමලී කාව්‍ය. හපුමලී කාව්‍යයේ මුල් පද්‍ය කිහිපයක් මම ඔබට රැගෙන එන්නම්. යටිකුරු සුනිල් දුම් ගොබයක් වැනිය හිස සැන්දෑ වලාවක ඉඳුනිල් මිනිය ඇස පන්සල විහිර ළිඳ ළඟ හා නදිය අස ඇය දෙක ගන්ට ඇඬුවාගම තරුණ ඇස ඇගිපාවලට යට වී වන මල් නැලවේ දුඟුලෙම පෙදෙස යන ඉන ගමනට සෙලවේ දෙනුවන් කෙරින් අවිහිංසක බව පළවේ වදමල් දෙමට මල් ඇස දුටු විට මැලවේ සාමාන්‍යයෙන් කොළඹ යුගයේ මුල් කාලීන කවීන්ගෙන් දක්නට ලැබුණු සුසුම් පද රීතිය බොළඳ උපමා රූපක කුමාරගම ඉක්මවා යන බව මේ කවිවලින් තහවුරු වෙනවා විමලරත්න කුමාරගම සිංහල කාව්‍ය වංශය තුල ස්වකීය මුද්‍රාව තබන්නේ අපරිමාණ මානව දයාවෙන් පෙරි වන්නියේ ගැමි ජනතාවගේ හදවත හරි හැටදුටු කවියෙක් හැටියට ගැමියන් කෙරෙහි වූ අපමණ දයා ගුණයේ හේතු කොටගෙනම ඔහු කවිය නව දීප්තියකින් බබලන්නට වුණා 1946 දී ඔහු ලියු අවුරුදු නිවාඩුව නැමැති දීර්ඝ කාව්‍ය රචනයෙහිලා ඔහු බඩු පොදියක් උහුලාගෙන ගෙදර එන රෝගී සැමියා බිරිඳගේ නෙතට හසු කරන්නේ මෙන්න මේ විදියට පොදියද රැගෙන දුප්පත්කම තරම් බර රළු සුළඟකට සෙලවෙන පර මලක් යුර වැනි වැනි ගෙදර එන සිය හිමි තුමන් දුර දැක බිරිඳගේ දිනුවන විය දියෙන් බර ඊ පොදිය දුප්පත්කම තරම්ම බරයි ඊ රචනයේ තව තැනකදී කවිය දුප්පත්කම නිසා ජනිත අසරණකමට අරුත් කියන්නේ මෙන්න මේ වචනවලින් ගුණවත් කම තිබෙනු යේ අසරණම බැලේ මුතු නැමැති කුඩා දරුවා අපට හමුවන්නේ මේ රචනයේම අගභාගයේදී මුතු අහන්නේ උත්තර දෙන්නට බැරි ප්‍රශ්න මේ ගඟ ගලන්නේ මොන කන්දක සිටද මේ දිය හිඳි යන්නේ මොන දවසටද ඉගොඩින් එහා ඇති මොන වාගේ රටද මෙගොඩම වගේ ඉගොඩත් හරියට යටද මුතුගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට බැරි ඒ ලෝක විෂය අචින්ත්‍ය වන නිසා එදා වන්නියේදී විමලරත්න කුමාරගමට හමු වූ ගුණවත් අව්‍යාජ ගැමියන් අද ජීවත් වෙන්නේ කවීන්ගේ ලෝකයේම පමණයි ගන්තුන තුලානේ අලියා වැටුණු වැවේ සුන්දරහාමි ඊතරම්ම පොහොසත් නොවුනත්
සුන්දර හදවතක් සතුව සිටි සුන්දර මිනිසෙක් බව කවුරුත් දැන සිටි කාරණයක්. සුන්දර හාමිගෙන හොලියු කවි වන්නේ දුප්පත්කමත් කටුක බවත් එකට කලතා අඳින ලද සියුම් සිත්තමක් වගේ. සුන්දර හාමිගේ දරුවන් ගැන අපිට හඳුන්වා දෙන ආකාරය බලන්න. කුරපතු තිබේ රළු ඇඟ හැම තැනම නැග මාන්දම් ගඩුවේ වැලමිටි දනිස් ළඟ හිසකිස් අවුල් වී පොල් මුඩු වැනිය දිග වන වී තිබේ උන් හැමගේ තෙතුල අග තුන්හාලක කුඹුරු වැඩ කළ සුන්දර හාමිට ලැබුණු අස්වැන්න ගැන ඔහුම තෙපලන වදන් කවියා පීදිරියේ ප්‍රතිරාවණන් වනවා. දාඩිය මිරික මිරිකාගෙන උදළු කෙටි තුන් මාසයක් වෙහෙසී රෑ පැලක වැටි ගොවිතැන් කිරීමෙන් අපබත බුදින හැටි තුන් ලාහකින් ලැබුණේ මේ පිදුරු මිටි. සුන්දර හාමි සමග කවියා ඇති කරගන්න ලෙංගතකම ඉතාම දැඩි. ඒත් ඒ දුප්පත්කම නැමැති නරාවලින් සුන්දර හාමි ගොඩගන්නට කවියාට කොහෙත්ම හැකියාව ලැබෙන්නේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් සුන්දර හාමි සොයා එන මේ කවියාට දැනගන්නට ලැබෙන්නේ ඔහු මිය ගිය පුවත. හදවතින්ද සුන්දර වූ මේ මිනිසාගේ මරණය කවියා සිහිපත් කරන්නේ හැම යුගයේදීම හොඳ මිනිසුන්ගේ යහගුණිය උදෙසා නැගුණු අනුස්මරණ ගීතයක් මඳ වෙන්න මේ කවියෙන්. සුන්දර හාමි ඇතිමුත් අද පොළව යට නොදනිමි කොතැනකද ඇත්තේ ඔහුගේ ඇට ගල් කණු තොරන් නැතිමුත් ඒ සොහොන පිට ඔහු මිය ගියේ නැත අඳුනන පුරුදු මට. රජී ලිපිකරුවක වශයෙන් සේවය ආරම්භ කළ විමල රත්න කුමාරගම 1942 ප්‍රාදේශීය ආදායම් පාලක විභාගයෙන් සමත් වෙලා අනුරාධපුර කච්චේරිය වැඩ බාර ගන්නවා. පුත්තලම දෙමළ හත්පත්තුවේ ආනමඩුවේ හඟුරන්කෙත කලවාන මහියංගනය රත්නපුර කෑගල්ල කියන ගම්පලාත්වලට තමයි ඔහු සේවය කර තිබුණේ. 1956 පස්සේ ඔහු යළි වන්නියට පැමිණෙනවා. කුරුණෑගල වන්නි හත්පත්තුවේ දළදාගම ජීආරෝ වශයෙන් සේවය කළ කුමාරගම ඉන් පස්සේ නුවරේලිය කොත්මලේ ආදායම් පාලක නිලධාරිවරයා හැටියට මාරුවීමක් ලබලා සිංගිලි පාලමට යනවා. තම මරණය දක්වාම අවුරුදු 5ක් පමණ කාලයක් ඔහු සේවය කළේ සිංගිලි පාලමේ. විමලරත්න කුමාරගමගේ වෘත්තීය ජීවිතය වන්නියේ උඩරට ගැමි ජනතාව සමගත් ගෙවුණු බව ප්‍රකට කාරණයක්. ඒ අත්දැකීම් තුළින්ම ජීවිතයේ පිරුණු ඔහුගේ කවි දුර්ලභ මානසික ගුණයකින් පෝෂණය වුණා. 1947-48 කාලවල හුලියු ආරච්චිලා හේරත් හාමි කවි රචනා ඊට හොඳම උදාහරණ. ආරච්චිල වගේ අසරණයින් පෙළූ ගැමි අධිපතීන් ඔහුගේ තියුණු විමසුමට භාජනය වුණා. අලියා වැටුණු වැව ආරච්චි රාලට මුව මස් ඌරු මස් හිඟ නොමැත කෑමට මුළුගං ගොඩම හිටියත් ඔහුගේ වාලට ඔහු වැඩිපුරම බය ලොකු සයිදුනානට වීබුසලකට සිතුවොත් කුඹුර කුදු ගනි රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනි සමහර විටදි ඉඳිකඩ වැට උඩින් පනි අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනි මොහුගේ රාජකාරියේ ඇති මහඟු ගුණේ ගැමියන් මුහුණ බැලුවොත් හොඳ හැටිම පෙනි අසරණ අහිංසකින්ගේ කුඹුරු අනේ මොහුටය කොහොම හරි කෙලවර ගොදුරු උනේ දවසින් දවස වන පෙත ගං ගොඩෙහි හැපේ ඔහුගේ ගෙදර ළඟ කළුවර බුරුත කැපේ ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද ලිපේ හැම ගැමියෙක්ම ඔහුගේ පා මුලෙහි හැපේ. මේ රචනයෙහි ඇති උත්ප්‍රාසයම වෙනත් ලෙසකින් හේරත්හාමි නැමැති පද්‍ය රචනයේදී සැඟවී සිටිනවා. හේරත්හාමි වැනි අසරණයෙකුගේ ජීවිතය තුළ තමා සොයන මිනිසත්කම කවියාට හමු වෙනවා. අලියා වැටුණු වැව සිටි හේරත්හාමි මා වැනි යකු උවද මට වැද ගත්වීමි මිනී කපනමුත් ඒ හේරත්හාමි ඔහු මට වඩා 20-30 ගුණයක් දෑමි. පිහියා පහරකින් මැරුණු තම නැගිනියගේ මිනිය කපන්නටද දෛවය විසින් පවරා තිබුණේ හේරත්හාමිට. මිනිසුන් ජීවිතය තමන්ට අභිමතසේ ගලපාලන්නට දෛවයෙහිවත් කර්මය සතුව ඇති බලමහිමය අසීමිතයි. එතකුද වුවත් හේරත්හාමිගේ හදවත තුළ වූ අහිංසක අව්‍යාජ සුන්දරත්වය කවියා විනිවිද දකිනවා. පිහියා පහර ලැබ ඔහුගේ නැගිනි අනේ මල හැටි සිහිව මගේ නෙත තෙත ගතිය දැනි නෑඩුව නමුත් ඔහු නැගණිය මැරුණු දිනේ
උනගත්දාට වැලේ පෙයිනිත කඳුළු පෙනි නූපන් නිසා ධනවත් මහරු භායක පන්සල වෙතට යයි හැම විටම පෝයක අලුතින් හැදුව විහෙරට ඔහුද දායක ඊටත් වඩා සලකයි අයිය නායක විමලරත්න කුමාරගමගේ හේරත් හාමි පද්‍ය කෘතිය පිළිබඳව මාටින් වික්‍රමසිංහ දක්වා තිබෙන අදහස් බලන්න හේරත් හාමි පද්‍යාවලිය මොහුකුරාගේ ශක්තිය දෘෂ්ටිය නුවණහා මානව භක්තිය හෙලිකිරන රචනයකි ඒ පද්‍යාවලියට වස්තු වන්නේ පොතින් පතින් ලත් අත්දැකීමක් නොව ඔහුම පසක් කරගත් අත්දැකීමකි අනෙක් පොදු උගතුන්ගේ නාසා හකුලවන ඒ අත්දැකීමෙහි සැඟවුණු සුන්දරත්වය ඔහු දකින්නේ ලෝකයෙහි වරද නිසා පාපයෙහි ගිලුණකුගේ නිර්මල ආධ්‍යාත්මය දකින්නෙකු ලෙසිනි හැඟී කුමාරගම බොළඳ හැඟීමකින් ගැමියන්ගේ හදිලින්දන්ගේ චරිත දකින්නෙකු නොවේ වැටහින නුවණින් හා දයානුකම්පාවකින් ඔවුන්ගේ චරිතයන්ගේ හොඳ නරක දකින්නකි ඔහු හේරත් හාමි පාඨකයාට හඳුන්වා දෙන්නේ බොළඳ හැඟීමකින් වීර චරිතයක් නිපදවන්නකු ලෙස නොවේ මනුෂ්‍ය චරිතය තැන්පත් නුවණින් සලකන්නකු ලෙසයි විමලරත්න කුමාරගම විසින් ලියු සුප්‍රකට අයියනායක නැමැති රචනය වචනවලින් අඳින ලද ඉතා සියුම් සිත්තමක් වගේ වන්නී ස්වභාව සෞන්දර්යයේ අරුමයත් වන්නී ජනතාවගේ ජීවිතයේ අව්‍යාජත්වයත් මානව දයාවෙන් යුතුව විවරණය කිරීමේ හේතුවෙන් බිහිවන්නේ අතිශයින් විචිත්‍ර වූ කාව්‍ය නිර්මාණයක් වනපෙත දැවෙන විට වැදමල හිරුගේ රථ ගනදුර වසන විට ආලෝකයේ හිනෙත සඳරෙස් ගලන විට තෙරපි සෙවන මත එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත වන්නී සඳේ කල සඳරෙස් ගලන රාත්‍රිය හා යාවන මොහොත කවියා පද චිත්‍රයකට නගන්නේ සීරුවෙන් තෝරාගත් භාවික වදන් මගින් අයියනායක දෙවියන්ට බැතිමත් වන ගම් දනන් කෙරෙහි ඔහු තුල ඇත්තේ උතුරා යන මෙත් කරුණා සිතුවිලි යායක් සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මාන කෙරුවත් නොකළමි එය ගැරහීම දිවි දේවතාවුන් සැරිසරන මහවණේ පවතින බලය ඇඟලොම් තුඩ කෙටද දැනි මොළයින් තමා ලෝකී සුවය වෙනසුනේ මගේ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුනේ මේ කවි දෙක මා දකින්නේ බොහොම දාර්ශනික අදහසක් ලෙස තව කෙනෙකුගේ ඇදහිලි විශ්වාසයන්ට ගරු නොකරන සමාජයක මේ මොනතරම් ආදර්ශයක්ද මාන කෙරුවත් නොකළමි එය ගැරහීම ඊළඟට ඔහු කියන දේ බලන්න සාගත වසංගත හා එන නියඟවලින් සහනිය පතා වන දෙවියන් ළඟට කෙලින් ඉනමේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින් ඊට පස්සේ ඔහුත් අයියනායක අධහන ගැමියෙකු බවට පත් වෙනවා මේ අහිංසක අසරණ මිනිසුන්ගේ දුක ඇඳිනගෙන ඔවුන්ව දිවරා දෙකෙහි රැකදෙන මෙන් අයියනායක දෙවිතුමන්ගෙන් මේ කවිය ඉල්ලා සිටිනවා ගංගොඩ වටා මෝරන වන ලැබ මැන අහුමුළු නෑර සිය අනසක පතුරුවන බලවත් අයියනායක දෙන ගොදුරුගෙන මේ අය රකින්ු මැන යන එන සියලු තැන මාපිල් කුඹුරු නා පොළඟුන් සිටින තැන අලි කුටි වලස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය ඇඳිනගෙන බලවත් දෙවිතුමනි දිවරේ රකින්ු මැන අයියනායක පද්‍යාවලිය පිළිබඳවත් මාටින් වික්‍රමසිංහ අපූර්ව අදහස් දැක්වීමක යෙදෙනවා වන්නී ජනයාගේ දුක්ඛිත ජීවිතය ඒ ජීවිතයේ හා පරිසරෙහි ආධ්‍යාත්මික බාහිර නෑ සබඳකම් කුමාරගම ප්‍රතිභානයෙන් දකි වන්නී ජනයා කෙරෙහි පරිසරය පවත්වන ආධිපත්‍ය කුමාරගම තම පද්‍යාවලින්ගෙන් වර්ණනා කරයි නිර්දය පරිසරයත් ඒ පරිසරයට හසුවන ගැමියන් අනාතයන් මෙන් සිතකය දෙකින් තෙලි මිරිකී සකස් වන හැටිත් අයියනායක පද්‍යාවලෙහි මුල සිට අවසානය දක්වා ඇති පද්‍යයන්ගෙන් වර්ණනා වේ නැවතීමක් නැතිවන ප්‍රවාහයට හසුවන ගැමියෝ එයින් බේරිනු පිණිස අයියනායක පුදති කර්මය වැනි නිර්දය පරිසරයත් ඊට හසුවන ගැමියන්ගේ අනාථභාවය දකින කුමාරගම තුල හටගන්නේ නිර්ර්ථක සන්තාපයකි පරිසරය සුන්බොන් කරන්නට ඔවුන්ට ශක්තියක් නැත එය වහා වෙනස් කිරීමෙන් අනාථ ගැමියන්ට සහනීය දිය හැකි මඟක් නැත එහෙයින් ඔහු තුල හටගන්නේ නිර්ර්ථක සන්තාපය දයානුකම්පාවක් වේ
ඒ දයානුකම්පාව නිසා ඔහුද අය නායක අධහන ගැමියෙක් වෙයි. ඔහු තමා නොව අනාථ ගැමියන් රකින්න ලෙස තමගේ බුද්ධිය විසින් පිටු දක්නා ලද අය නායක යති. එය හොඳ කවියෙකු හැඳින්වෙන ලකුණු වලින් එකකි. කුමාරගම සංයත හැඟීමක් ඇති කවියකි. ඔහුගේ කල්පනාත්මක දෘෂ්ටියද ඒ හැඟීම විසින් හික්මවනු ලැබුවකි. සංයත හැඟීම දෘෂ්ටියත් නිසා ඔහු ගතානුගතකත්වයෙන් තොරව මනුෂ්‍ය චරිතය දකි. හේරත්හාමි නමැති පද්‍යාවලිය තුළද ඔහුගේ මේ දැක්ම හැඳින්වෙන්නකි. විචාරකයන්ගේ අවධානයෙන් ගිලිහුණු ඔහුගේ පසුකාලීන කාව්‍ය රචනා කිහිපයක් ඔබ අවධානයට යොමු කරන්නට මා කැමැති. මේ රචනා අතර 1960 ඔහුලියෝ බුදුරුව, 1958 ලියු සුවඳ, 1962 ලස්සන සහ 1961 ලිපිය කියන මේ කාව්‍ය රචනා හතර වර්තමාන පද්‍ය රචනා සාහිත්‍යයට එකතු වුණු දුර්ලභ නිර්මාණ ලෙස ආචාර්ය W.A. අබේසිංහ එක තැනකදී විස්තර කරනවා. මනුෂ්‍යත්වයේ කෙරෙහි කවියාගේ ඇති භක්තියත් මිනිසුන් කෙරෙහි වන දයාව හා අනුකම්පාවත් මේ පද්‍යයන්ගෙන් හෙළිවෙනවා. බුදුරුව මහ වෙනමෙද හමුවන කලු කලින් නෙලන ලද සමාධි බුදු පිළිමයක් ගැන කරන ලද කාව්‍ය නිර්මාණයක්. බුදුන්ගේ අපරිමාණ ගුණ සමුදාය හා උන්වහන්සේ කෙරෙහි වන ශාන්ති ගුණය කවියා විචිත්‍රණය කරන්නේ තීව්‍ර විලාසයෙන්. මේ දීර්ඝ කාව්‍ය රචනෙන් කවි කිහිපයක් විතරක් මා ඔබ වෙනුවෙන් උදුරා ගත්තා. මිනිස් හඬවා රැළක්වත් නැත සුනිල් වනපෙත නුවණ සනහන මහත් ආදරයකින් රක්නා සෙල්මුවා බුදුරුව කිසැතපෙන අඩක් කාලයේ පසට යට වුණු ඇහැටු පැලපෙඳ පාසි උසුලන සියක් වස් කොපමණද නොදනිමි මලක් පහනක් දිටියේ පුදසුන. 1959 හුලියු වෙසක් නැමැති පද්දිපන්ති අවසාන කවිය බලන්න. ගස්වැල් පවා බුදු මගුලට සැරසීම දෙකදක ලොවේ ඇතිවෙනු ඇයි වෙනසීම බුදු වෙනු බැරිද ලොව කෙනෙකුට නොනැසීම ඔබ හැමතෙම පතමි රසසුව සැනසීම තම හදවතට ආසන්නව සිටි මිත්‍රයෙකුට දීරණ ලද ලිපියක ව්‍යාචින් පළවෙන ලස්සන නම් රචනය විමල රත්න කුමාරගමගේ කවීත්වයේ හැම උසස් ලක්ෂණයක්ම කැටි කොටගත් නිර්මාණයක් වශයෙන් හැඳින්වීමම නිවරදි. ලස්සන මම අද රැටත් කනවා මගේ වත නොවේ මගේ හදවතය ලස්සන ලස්සන මැද ඇයි කඳුලොයි රිදුමයි ලස්සන ළඟ කවියෙක් ගොළුවන්නේ ලස්සන ළඟදී කඳුලුත් එන්නේ ලස්සන ගැන මොන මිනි හද දන්නේ ලස්සන තත රිදුමෙනි බිහිවන්නේ රචනය කියන ඔහුගේ පද්‍යාවලිය තුල එන දුර්ලභ කරුණා රසය ඔබත් අත්විඳින්න. ඔහුගේ සාහිත්‍ය විවේචන මත ඇසු විට මුල්ලකට වැදුනිමි. එදත් පෙරදිත් මාත් ඒ මත පහල කළ බව හොඳට අඳුනමි. කුඩා දරුණගේ හුරතලෙන් මම ඔහුගේ පවුලට සදා බැඳුනිමි. විවේකය ලද සෑම විටමින් ඔහුගේ ගෙදරට නිතර ඇතුනිමි. ඔහුගේ නම නොකියමි, දුවගේ නම නම් මායා. ඔහු මගේ මිතුරෙකි, ඒ කවෙහි අවසනමි. පියාගේ අත තබා තිබුණේ කුඩා කොළයෙකි හොඳම කවියකි. මාමය එය ලියා තිබුණේ එකව කිය වූ පසුව බොරුවකි. කීවොත් මගේ හද පමණි රිදුනේ එයින් පසුවයි මගේ දිවියේ හදෙන් දහසක් කැබලි බිඳුනේ. විමල රත්න කුමාරගම පිළිබඳව කිය වූ මේ විවරණය අවසන් කරන්නට මහාපූරු කවියක් තෝරාගත්තා. ඒ විමල රත්න කුමාරගමගේ මරණයෙන් පසුව විමලරත්න කුමාරගම නමින් අපූරු කවියක් පිබි අල්විස් පෙරේරා කවියා ලියා තිබුණා. හිසෙහි පැතිරෙන සිහිල සඳරැස ඔබට කෙහිපිරි මදින පිහිරිය විහෙර පුදසුන තැබූ මල්මිට කිරින් දුටුවේ ගලන රිහිරිය ඇතැම් තැනකදී යෙදුම් මහිමය ගොළුය දෙසවන දිනිත බිහිරිය ඔබේ කවිවල අරුත ගැඹුරුය එහෙත් හදවත තරම් මිහිරිය.